හෙලෝ ෆැමිලේ සිතින් කොහොමද ඔයාලට ඔන්න අද අපි ගියා උමන්දාව ග්‍රීන් හට් එකට අපි වෙන ගමනක් යන ගමන් තමයි අපිට මේක හම්බුනේ ඉතින් අපි වාහනේ නවත්තලා අපි මේකෙත් පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා බලන්න යන්න හිතුවා එන්ට්‍රන්ස් එකේම ලස්සන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියෙනවා ඒව ගන්න පුළුවන් ඒ වගේම මෙතන මාරම මාර වෙනස් දේවල් ගොඩාක් තියෙනවා කොම ෆ්‍රෙෂ් අයිටම්ස් තියෙන්නේ හිතා ගන්න බැරි බැරි දේවල් තියෙනවා මම නම් තේරෙන්නේ නැහැ කොහොම හදලාද කියන ඒවා ගොඩක් දේවල් තිබුණා මේ කරිස් ಜಾති තිබුණා ටින් කරලා එතකොට මේ තියෙන ඇඹුල් තියල් එකක් එතකොට තව තිබුණා දෙල් වැජනයක් මේ තියෙන දෙල් වැජන මේ බාස්මති කහ බත් එක මේක මම ඉතින් පුළු පුළුවන් විදියට වීඩියෝ කරා මම හිතා ගන්න විදියක් නැති වුණා වීඩියෝ කරානිමි මේවා මොනවද කියලා සමහරක් ඒවා දන්නේත් නැහැ තමයි කියනවා නම් ඉතින් මෙතෙන්ට ගිහිල්ලාම බලන්න ඕනේ මෙතන මොන වගේ අයිටම්ස් තියෙන්නේ කියලා අපි ට්‍රයි කරලා නැති ගොඩාක් දේවල් මෙතන තියෙනවා අනිවාර්යයෙන්ම ඔගලොත් ගිහිල්ලා බලන්න මොකද වීඩියෝ එක ඉස්සරහට එන්න ආසම් පාට් එක තියෙන්නේ වීඩියෝ එක ඉස්සරහ එන්නකෝ යන්න බලන්න තව දෙයක් කියන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරපු නැතේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝස් ට්‍රැවල් වීඩියෝස් ඔගලොන්ට දාලා ගන්න පුළුවන් එහෙනම් යමු මෙන්න මේක තමයි ආසම පාට් එක. උමන්දාව ග්‍රීන් හට් එකේ හිම කිරණ සෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා පේ කරලා අපිට තියෙන තැන අයිස්ක්‍රීම් ජාති, එතකොට පොප්සිකල්, ඒව ඕනම එකක් ගන්න පුළුවන්. පොප්සිකල් එකක් රුපියල් 100යි, අයිස්ක්‍රීම් එක ජාති තුනක් ගන්න පුළුවන් රුපියල් 600යි. විශේෂත්වයක්ත් තියෙනවා. එන්නක යන්න බලන්න. අපි ගත්තා එකෙන් නිල් කටරොඩු අයිස්ක්‍රීම් එකයි, චාකෝල් අයිස්ක්‍රීම් එකයි. එතකොට බ්ලූබෙරි එකයි ඒ දෙක ඒ තුන තමයි අපි ගත්තේ අපි ගියේ මේ ග්‍රීන් හට් එක දාපු මුල්ම කාලේ එතකොට නම් අයිස්ක්‍රීම් දුන්නේ ඔහොමයි දැන් නම් හැබැයි එක අප්ඩේට් වෙලා තියෙනවා අයිස්ක්‍රීම් කුත්තුවක් තියෙනවා ඊළඟට ගිහිල්ලා කුත්තුව ට්‍රයි කරලත් බලන්න ඕනේ ඔයාලත් යන්න අනිවාර්යෙන්ම මේක නම් කනන මේක මාරම මාර රසයි ඒක කන්න බැරි වෙයි කියලා ඉවල චාකෝල්නේ නට එක මාරම මාර රසයි
ඒ වගේම නිල්කට රෝඩ් එක ඒකෙත් උමන්දාවට ආවේනිකව දෙයක් වගේ නිල්කට රෝඩ් කියන්නේ ඒකත් මාරම මාර රසයි අන්තිමටම ට්‍රයි කරන්න බ්ලූබෙරි එක බ්ලූබෙරි එකත් මාරම මාර රසයි එන්නකෝ මං කිව්වානේ මේ අයිස්ක්‍රීම් එකේ විශේෂත්වයක් තියෙනවා කියලා ඉතින් අපි එක අයිස්ක්‍රීම් එකයි ගත්තේ කොහොමද දෙන්න පොර කකා කනකොට ඒකෙත් පොඩි ගතියක් තියෙනවනේ ඉස්ක්‍රීම් පොර කකා කන්න උනේ මට හස්බන්ඩ්ටයි විතරයි. අපි චිනු බබා පොප්සිකල් එකක් තමයි ගත්තේ. එයා ගත්තේ නිල් කටරොට පොප්සිකල් එක. ඒකින්ද අපි දෙන්නා තමයි මේක එන්ජොයි කරන්න හම්බුනේ. ඉතින් අපි දෙන්නා නිමි සැනසිල්ලේ මේක කෑව. ඇත්තම කියනවනම් ලොකු වෙනසක් තියෙනවා. අපි වෙන අයිස්ක්‍රීම් එකක් වගේ නෙමේ මේ අයිස්ක්‍රීම් හරිම වෙනස්, හරිම සොෆ්ට්. අර චාකෝල් එක හිම අපි හිතුවේ නැහැ ඒක කන්න පුළුවන් මට්ටමක තියෙයි කියලා ගත්තට ඒනට ඒක මාරම රසයි මේ අයිස්ක්‍රීම් එකේ විශේෂත්වය තමයි සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක් කප් එකට දාගෙන ගහම කප් එක හොදන්න ඕනේ ඒක අරන් තියාන්න ඕනේ මේකේ කප් එකයි ස්පූන් එකයි දෙකම කන්න පුළුවන් ඒක තමයි විශේෂත්වය ඒකත් හරීම රසයි කාලා නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් ග්‍රීන් හાર્ට් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් ට්‍රයි කරලා බලන්න අපි ඉතින් ග්‍රීන් හાર્ට් එකෙන් පොඩි පොඩි බඩු වගේකුත් ගත්තා. ඒවත් අරගෙන ඉතින් එළියට බහින් ලං වෙනකොට ඔන්න ඉතින් තව පොප්සිකල් එකක් අන්න ඕනේ කියලා හස්බන්ඩ් තව පොප්සිකල් එකක් හස්බන්ඩ්ුයි ජිනු බබයි කෑවා. එන්නක යන්න බලන්න. මෙන්න මේ තියෙන්නේ රූපලාවන්‍ය තියෙන කොස්මටික්ස් තියෙන සෙක්ෂන් එක. මෙතන එක එක ಜಾති ඒවා දින ඔක්කොම ස්වභාවිකව හදපු දේවල්. මෙතන හිතාගන්න බැරි දේවල් තියෙනවා අනිවාර්යයෙන් මෙතෙන්ටත් ගිහිල්ලා බලන්න මෙතන තියෙනවා නිල් කටරොඩු ෂැම්පූ එකක් තියෙනවා නිල් කටරොඩු ෆේස් වොෂ් එකක් තියෙනවා ගොඩක් තියෙනවා ඉතින් අපි ගත්ත බඩු ටිකත් බිල් කරලා ටිකක් රැවෙලා මේ වෙනකොට ඉතින් බිල් කරගෙන අපි ආවා ගෙදර එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා මං ගිහින් එන්නම් මන් දිනු බයි